මෙම පුනරීක්ෂණයෙන් සාකච්ඡා කරන්නේ ජය ජය මාදිලිය කුමක්ද යන්න. ජය ජය මාදිලිය කුමක්ද යන්න පැහැදිලි කරන්න. ජය ජය මාදිලියේ තිබෙන විශේෂතම ලක්ෂණය නම් මෙහි ජයග්‍රාහකෙක් හෝ පරාජයෙක් පරාජිතයෙක් නොමැති වීම. මේක තවත් විග්‍රහ කරනවා නම් යම් ගැටුමක සිටින්නා වූ දෙපාර්ශවයේ එක් පාර්ශවයකට ජයග්‍රහණයත් අනික් පාර්ශවයට පරාජිතභාවයත් නැත යන සංකල්පය තමයි මේ ජය ජය මාදිලියේ දක්නට තියෙන්නේ. මේක උදාහරණයක් අපි ගත්තොත් එක් පාර්ශවයකට උද්දාම විය නොහැකි සේම අනික් පාර්ශවයට සතුටු වීමටත් නොහැකි යන්න සරලව පැහැදිලි කර හැකි. නමුත් ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් නොමැති වුවත් මෙම ගැටුම මෙම සංකල්පයේදී නැත්තම් ජය ජය මාදිලියේදී ඒ ගැටුම निराකරණය වෙනවා කියන එක තමයි වඩාත්ම වැදගත් වන්නේ. උදාහරණයකට ගමු. එක්තරා ආයතනයක සේවකයන් තමන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළ යුතුයයි තම පාලකයන්ට විරුද්ධව උද්ඝෝෂණයක් ආරම්භ කර. දැන් ගැටුම ඔබ දන්නවා තමන්ගේ පඩි ප්‍රමාණය වැඩි කරන්න කියලා සේවක පිරිස පැත්තකින් අනිත් පැත්තෙන් ස්වාමි පක්ෂය. මෙහෙම ගැටුම සිද්ධ වෙද්දී මේ පාලකයා කතා කරනවා මෙම සේවක පිරිසේ ඒ උද්ඝෝෂණය කරගෙන යන නායකයාට. කතා කරලා නායකයා නැත්තම් පාලකයා කියනවා මීට කලින් හිටපු මෙම ආයතනයේ පාලකයා රුපියල් 2,500ක් ඔබේ පැවති පඩියට එකතු කරලා තියෙනවා. මම ඔබට 5,000ක නැත්නම් රුපියල් 5,000ක පඩි වැඩි කිරීමක් සිදු කරනවා. දැන් ඔබ ඉල්ලුවේ 10,000යි 2,500ක් කලින් දීලා තියෙනවා. මම 5,000ක් දෙනවා කියලා. එතකොට සේවක පිරිස හිතනවා එහෙනම් දැන් අපිට මේ ආයතනයෙන් 7,500ක් ලැබිලා තියෙන හින්දා අපි මේ උද්ඝෝෂණය නවත්තමු කියලා. ඊට පස්සේ උද්ඝෝෂණය අවසන් වෙනවා. නමුත් ඒ වගේම ගැටුමත් निराකරණය වෙනවා. මෙතන එක පැත්තක ජයග්‍රාහකෙක් හෝ පරාජිතයෙක් නොමැති වුවත් ගැටුම විසඳෙලා. හේතුව 10,000ක් ඉල්ලපු සේවක පිරිස 5,000ක පඩි වැඩි කිරීමට එකඟ වෙනවා. නැත්තම් නම්‍යශීලී වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒ වගේම අනිත් පැත්තෙන් රුපියල් 10,000ක පඩි වැඩි කිරීමක් වෙනුවට රුපියල් 5,000ක් ගෙවන්න නැත්තම් සේවක පිරිසට කන් දීලා ඒ අයගේ පඩිය රුපියල් 5,000කින් වැඩි කරන්න එකඟ වෙනවා. මේ අනුව එක පැත්තකට ජයග්‍රහණයක් හෝ පරාජයක් නැති වුණත් ගැටුම් निराකරණය කිරීමට ජය ජය මාදිලිය වඩා යෝග්‍යයි කියලා මම ඔබට කියනවා. එහෙමනම් මේ ජය ජය මාදිලිය පැහැදිලි කරන්න කියලා කිව්වොත් ඔබ ඔබේ ප්‍රශ්න පත්‍රයේ හෝ ඔබේ අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ජය ජය මාදිලිය ගැටුම් निराකරණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය මාදිලියකි කියලා බිය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. මං හිතනවා මෙය තවදුරටත් ඔබේ අත්දැකීම් සහ උදාහරණ එකතු කරලා ඔබ විභාගයට අවශ්‍ය කරුණු පූර්ණය කරගෙන ජයග්‍රාහී ලකුණ ලබා දෙන්නේ කියලා.